කොහොමද යාළුවනේ? I hope you all are doing good. අද මම මේ vlog එකෙන් ගෙනාවේ හජ්ජි අවුරුදු vlog එක. shopping video clips නම් පොඩ්ඩක් තමයි එකතු කරේ. අවුරුද්දට කලින් දවසේ මම මෙහෙන්දි එක දාන්න පටන් ගත්තා. එතකොට තමයි natural henna හින්දා දවසක් කියලා තමයි color stain එක වෙඩි වෙන්නේ. මම දාපු මෙහෙන්දි design එකත් මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉවිල්ලා තියෙනවා. ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මම හජ්ජි අවුරුද්දට හදපු sweet item recipe එකත් අරගෙන ඉවිල්ලා ඉන්නවා. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. මේ vlog එකට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මෙහෙන්දි fresh stain color එක විතරයි මම capture කරේ. dark stain color එක මට capture කරන්න බැරි වුණා. ඉතින් මම වෙනත් වීඩියෝ එකකින් ඔයාලට ගෙන්නම්. first අපි ghee tablespoon දෙකක් අරගෙන ඒක හොඳට melt කරගන්න ඕනේ. මේකට අපිට පාන් පිටි කෝපයක් අවශ්‍ය වෙනවා. පාන් පිටි එක medium flame එකේ තියලා brown පාටට එනකම් පොඩ්ඩක් රත් කරගන්න. ඒ ඔක්කොම භාජනයකට එකතු කරලා ලුණු ටීස්පූන් එකයි බේකින් පවුඩර් ටීස්පූන් එකයි එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කිරි කෝප 3 කාලක්. අපිට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම කිරි පිටිත් එකතු කරගන්න පුළුවන්. අපි ටිකින් ටික තමයි ඇඩ් කරගන්න ඕනේ. ටිකින් ටික කිරි එකතු කරගෙන හොඳට අනා ගන්න. අපිට පොඩ්ඩක් එළන ගතියට තමයි ඩෝ එක අපි හදා ගන්න ඕනේ. අන්තිමටම ghee melt කරපු ghee පොඩ්ඩක් එකතු කරගෙන හොඳට ඩෝ එක අනා ගන්න. මේ ඩෝ එක විනාඩි 10ක් වගේ හොඳට වහලා තියන්න. අපි දැන් sugar syrup එක හදමු. ඒකට අවශ්‍ය වෙනවා සීනි කෝප 2යි, වතුර කෝප 3යි, එනසා ලැට 4යි. මීඩියම් ෆ්ලේම් එකේ හොඳට රත් කරගන්න ඕනේ. පදම කියලා නන්නේ පොඩ්ඩක් රත් කරගත්තම ඇති. ඩෝ එකකින් පොඩි ප්‍රමාණයක් අරගෙන අපිට ඕන size එකකට බෝල් එක හදා ගන්න ඕනේ. බෝල්ස් ඔක්කොම හදලා ඉවර වෙලා අපි තෙලින් බෙද ගන්න ඕනේ. ලිප මීඩියම් ෆ්ලේම් එකේ තියලා හොඳට බෙද ගන්න ඕනේ. පාම් පිටි හින්දා හොඳට ෆ්‍රයි කරගන්න. නැත්නම් ඒ තුලේ අමුගතියක් වගේ තියෙනවා. රන්වන් පාට වෙනකන් හොඳට ෆ්‍රයි කරගන්න. ෆ්‍රයි කරලා ගත්තන් පස්සේ අපි sugar syrup එකට එකතු කරගන්න ඕනේ. sugar syrup එක පොඩ්ඩක් උණුවෙන් තියන්න ඕනේ. මම මේ අවුට්ෆිට් එක තමයි පල්ලියට ඇඳගෙන ගියේ. බීෆ් කරි ගෝවා පරිප්පු ටෙම්පරාදු කරලා වගේම චිකන් ඩෙවල් එකත් හැදුවා. චිකන් ඩෙවල් ඊට පස්සේ ආලකාරි අලතලට දාලා බොන්චි කිරට වෙලා ඉතින් අපි අපේ ලන්ච් මෙනු එක මේක තමයි. ලන්ච් මෙනු එකේ රෙසිපිස් නම් ගෙනාවනේ. ඔයාලට රෙසිපිස් ඕන නම් කමෙන්ට් කරන්න. වෙනත් vlog එකකින් හම්බවෙමු.